ඇත්තටම අප නෙමේ මං හිතන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරා. මොකද අපි දන්නවා අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලන කලාව සහ මුලින් වෙනස් කරා ගිය ජනාධිපති මැතිවරණයේදී. ඒක දෙවන පියවර තමයි අප සූදානම් වෙමින් තිබුණේ. ඒක නිසා අප පැහැදිලිව අපේ රටේ ජනතාවත් එක්ක කතා කරා පාර්ලිමේන්තු සුද්ධ කරමු කියලා. ඉතින් ඒක නිසා මේ රටේ මහ ජනතාව සියල්ල එකතු කරලා සහ මුලින් අපේ රටේ පාර්ලිමේන්තු සුද්ධ කරලා තියෙනවා. ඒක නිසා අපට අතිශය බලයක් මේ රටේ ජනතාව අපිට දීලා තියෙනවා. ඒක අතිශය විශේෂයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම පැල් බැඳගෙන කවදාවත් පවුරු ලෙස තිබුණු සමහරට කොළපාට කියලා තිබිච්ච ආසන ඒවා සියල්ල වෙනස් වෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ම ජාතික ජන බලවේග ජයග්‍රහණය කළා තියෙනවා. ඒ වගේම ඊටත් වඩා විශේෂයි මේ ලංකාවේ පළවෙනි වතාවට ජාතික ව්‍යාපාරයක් මේ රටේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනාගේ ගෞරවය ආදරය දිනාගෙන තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම උතුරේ දමිළ ජනතාවගේ ආදරයත් ඒ වගේම කඳුකරේ ගත්තොත් එහෙම ඒ ජනතාවගේ ආදරයත් සියලු දෙනාගේ ආදරය දිනාගත්ත ජයග්‍රහණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රටේ ජනතාව අපේ රටේ ඉතිහාසය වෙනස් කරපු ජයග්‍රහණයක්. ඉතින් අපි මේ වෙලාව විශේෂයෙන්ම කියනවා අපි දැන් අපේ රටේ මිනිස්සු එකතු වෙලා දැන් දෙවන ජයග්‍රහණය අපිට ලබා දීලා තියෙනවා. අපි ඔක්කොටම දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග එකතු කරලා අපි බලාපොරොත්තු වෙච්ච පොහොසත් රට නිර්මාණය කර ගැනීමෙන් පියවරින් පියවර මැදිහත් වෙන්න ඒ වෙනුවෙන් අපේ රටේ ජනතාවට කියනවා. මොකද මේක ජනතාවාදී ආණ්ඩුවක්. ඒ කියන්නේ මේ රටේ ජනතාව තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරෙත්, මේ ආණ්ඩුව ගොඩනගන්නෙත් මේ රටේ ජනතාව, ඒ වගේම මේ ආණ්ඩුව රකින්නෙත් ජනතාව. ඒක තමයි ජනතාවාදී ආණ්ඩුව. ඒක නිසා දැන් තියෙන අපි ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න. ඒක නිසා අපි වැඩ කරමු. ජනාධිපතිවරණයේදී ඔබතුමාලා සමග සිටියේ නැති අය. ඔව්. මෙවර මේ මහමැතිවරණයේදී ඔබතුමාලාගේ අත්අල්ලගෙන තියෙනවා. ඒකට ඡන්ද වැඩි වෙන්නේ හේතුව ඔබතුමාලා ඡන්දේ අභාවිකව. මම හිතන්නේ හේතු කීපයක් තියෙනවා. මොකද ජනාධිපති මැතිවරණයේ පළවෙනි එක තමයි අපි දැකපු දේ. මොකද අපි වෙලෙමින් හදපු අවුරුදු ගාණක් ඇතුළේ අවලාද ගොඩාක් තිබුණා. ඉතින් ඒවා හැබැයි ඔබත් දන්නවා ඉටිපන්දම් කිරි වගේ පියවරෙන් පියවර පියවරෙන් පිර මොනවද කියලා දන්නවා. දියවර දිය වෙන්න පටන් අරගෙන තිබුණා. එතකොට එකක් ඒක නිසා මම හිතන්නේ මේ රටේ මහ ජනතාව තීරුම් ගත්ත අවුරුදු ගාණක් අපරාධේ අපිට කිව්ව දේ තමයි අපරාධේ සහෝදරය අපිට සෙට් වෙන්න බැරි වුණා නේ කියලා. ඉතින් ඒක නිසා මිනිස්සු සියලු දෙනා පාට පක්ෂ ભેදිකින් තොරව විශේෂයෙන් මේ රටේ ජනතාවාදී ව්‍යාපාරෙත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. ඒක නිසා තමයි මම හිතන්නේ සිංහල දෙමළ මුස්ලිම් කවද්ද වෙන්නේ මෙතිවන්න ප්‍රතිපලයක් ලංකාවේ ආවේ. ඉතින් ඒක නිසා මේ මෙතිවන්න ප්‍රතිපලේ අපි මෝහණයටපත් වෙන්නෙත් නැහැ. විශේෂයෙන් මේක අපි මාර බලයක් ආවා කියලා ඒකත් නැහැ. මොකද විශේෂයෙන් මේක ජනතාව අපිට දීපු බලය පිළිබඳ අපිට තාමත් හොඳ තක්සේරුවක් තියෙනවා, ආදරයක් තියෙනවා. ඒ නිසා ඔවුන් සමග මේක පියවරෙන් පියවර අනිවාර්යෙන්ම අපි ඉදිරි වසර කීපයකදී පොහොසත්ම රටක් බවට පත් කර ගැනීම වෙනුවෙන් අපි ඔක්කොම එක මිටට මහන්සි වෙන මැදිහත් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඇත්තටම නැති කරනවද? නෑ, අපි ජනතාවාදී ව්‍යාපාරයක්නේ. එතකොට ජනතාවාදී ව්‍යාපාරයක් වුණාට පස්සේ අපිට වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ පටහැනි දේවල් වලට අපි මැදිහත් වෙන්නේ නෑ. මොකද අපි වෘත්තීය වැඩවලට අපි සම්බන්ධ වුණා, මැදිහත් වුණා, සටන් කරා. එතකොට ජනතාවාදී ආණ්ඩුවක් හැමතිස්සෙම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට ඒක නිසා ඔවුන් එක්ක මොකක්වත් අමතක නෑ. මොකද ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ගේ ආරක්ෂාව කරගැනීම වෙනුවෙන් තමයි ජනතාවාදී ආණ්ඩුවක් ඇදලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි දිගටම ඉන්නවා. ඒ වගේම ඕන කෙනෙකුට ඒ පිළිබඳ අදහස් දැක්වීමට තියෙන විරුද්ධතාව දක්වනත් අයිතිය තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක්. කොහොමද දැන් තෙල් මිල බඩු මිල එහෙම අඩු වේද ඉස්සරහට? අපි පියවරෙන් පියවර ඔබට අපි පැහැදිලි කරා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව 21 වෙනිදා පාර්ලිමේන්තු දිවුරුම් දෙනවා. ඊට පස්සේ අපේ යෝජනා කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න. ඒකෙන් පස්සේ පියවරෙන් පියවර විශේෂයෙන්ම අපේ රටේ ආහාර, ඒ වගේම අධ්‍යාපන, ඒ වගේම සෞඛ්‍ය, ඒ වගේම අපේ රටේ වෘත්තිකයන්ට එහෙල්ලා තියෙන බදු අදාළ වැඩ රාශියක් පියවරෙන් පියවර මේ රටේ ජනතාවත් එක්ක අපි කියනවා. අමාත්‍ය මණ්ඩලයේ කී දෙනාද පත් කරන්නේ? දැනට අපි යෝජනා වෙලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ 25 දෙනෙක් යුතු ඇමති මණ්ඩලයක් පත් කරන්න. එතකොට ඒ පිළිබඳ ඉදිරි දින කීපෙදී ජාතික ජන බලවේගයේ විසින් තීන්දු කරයි. ඒකට අදාළ කරන කවුරු කවුරුද ඒ වකිමට දරන්නේ කියලා. ඒ වගේම මීට පෙරත් අපි කිව්වා ජාතික ජන බලවේගයේ ඇමති මණ්ඩලය කියලා කියන්නේ ලංකාවේ මීට පෙර තිබුණු ඇමති මණ්ඩලයක් නෙමෙයි. ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් නෙමෙයි, සාමූහික වැඩ කරන. නමුත් ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා වක් කියන ඇමති මණ්ඩලයක් බවට පත් වෙයි. ඒ වෙනසත් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. එතරෝ පහක් කරලා යන්න දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අර ඔබලා කියන විදිහට රට පුනරුද්ධරණය ගෙනියන්න දෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවානේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරන්න. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඉතින් එතනින් පස්සෙත් මේ රටේ ජනතාව අපිට අවස්ථාව දෙනවා නම් එතකොට ඒකත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් නිශ්චිතව අපිට අවුරුදු පහකට වරම දීලා තිනවා. අපි මේ අවුරුදු පහ ඇතුලේ මේ රට ජනතාවත් එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ රට
පොහොසත්ම රටක් බවට පත් කරන්න අපි උපරිමයම කැපේනවා. ඒ ගැන අයි කිසි දෙකක් නැමේ රට ජනතාවත් එක්ක.